श्रद्धाकामी कारुणिक पिंगतुनी ओब सैम दिनेक्म तिसरण सहित पंचशीलय समादन्वीम संधा सद्धर्म श्रवनेट पिर नमस्कार पाठय सज्जायना करमु बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तिसरण गमनं सम्पूर्णं पानातिपाता वेरमणी सिक्कापदं समादयामि अदिन्नादाना वेरमणी सिक्कापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणी सिक्कापदं समादयामि मुसावादा वेरमणी सिक्कापदं समादयामि सुरामेरय मज्जपमादत्ताना वेरमणी सिक्कापदं समादयामि तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन संपादेत् समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सङ्गमोक्खदम् धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चत्तारिमानि भिक्खवे पधानानि कतमानि चत्तारि संवरं पदानं पानपदानं भावनपदानं अनुरंकनपदानं तेते कारुणिक श्रद्धाकामी पिंगतुनी अद उदासन श्रीलंका वेलावें उदासन हयाई पनस पहट अपी में सद्धर्म देशनाव आरंभ करें
කැනඩාවේ කැල්ගරි නුවර වෙසෙන ශ්‍රී ලාංකික පිරිසට දැන් රාත්‍රී 7:30යි. කැල්ගරි ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේහි දායක පිරිස වෙනුවෙන් අපේ මහී මහත්මා දිනිතිනෝනා මහත්මියත් අපිට ආරාධනා කර සිටියා. ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කැල්ගරි නගරේ ජීවත් වෙන අපේ බෞද්ධ පිරිස වෙනුවෙන් සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා. අපි ඉතාම සතුටු වෙනවා මේ සද්ධර්ම දේශනාව බුද්ධ පුතුන් වහන්සේ විකාශනය කරමින් තව විශාල පිරිසකට සජීවීව ශ්‍රවණය කරන්නට අවකාශය සලස්සලා දෙන්න පුළුවන් වීම ගැන එයත්න්ගේ ආරාධනාව නිසා. මම දන්නවා මේ මොහොත වෙන විට අපේ මහී මහත්මත් එතුමාගේ ඒ Facebook අඩවිය YouTube channel ආදී මාධ්‍ය ඔස්සේ මේ දේශනාව සජීවීව විකාශනය කරනවා. ඉතින් ඒ හැම මාධ්‍යයක් ඔස්සේම සහසම්බන්ධ වෙන ඔබ වෙනුවෙන් මා කල්පනා කළා මේ උදෑසන පදන් වීර්ය වැඩිම පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරපු ඉතාම වටින උතුම් සූත්‍රයක් ප්‍රධාන සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන ප්‍රධාන සූත්‍රය පිළිබඳව ඔබ එක්ක සාකච්ඡාවක් කරන්න. මොකද අපේ ශාසනයේ අවසාන ඉලක්කය ළඟා කරලා දෙන්නට කාටවත් බැහැ. ඒ අවසාන ඉලක්කය සම්පාදනය කරගත යුත්තේ අපි විසින්මයි. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේම අවධාරණය කරන දේ තමයි පිඟුතුනි තුම්මේ කිච්ඡං ආතප්පං නුඹලාට අයිති කොටස නුඹලා කළ යුතුමයි. අක්ඛාතාරෝ තථාගතා තථාගතවරු බුදුවරු කරන්නේ මඟ පෙන්වීම පමණයි. එතකොට අපේ ශාස්ත්‍රවරයාම අපේ ගුරුවරයාම අපට අවධාරණය කරනවා අපේ විමුක්තිය සාදාගත යුත්තේ අපි බව. මං හිතන්නේ මනුෂ්‍යාත්මයක් ලැබපු අපට කරපු ලොකුම ගෞරවයක් ඒක. මනුෂ්‍යාත්මය ලැබපු කෙනෙකුට දීපු ලොකුම වටිනකමක් ඒක. ඒ කියන්නේ මනුෂ්‍යාත්මය ලැබපු ඔබටම ඔබගේ සැපය උදා කරගත හැකි බව, විමුක්තිය උදා කරගත හැකි බව, ශාන්තිය උදා කරගත හැකි බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. කියන්නේ ඔබගේ ආරක්ෂකයා, ඔබගේ විමුක්තිදායකයා, ඔබගේ ගැලවුම් කරුවා ඔබම බව තමයි භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරන්නේ. එතකොට ඒ ඔබ තුල තිබෙන අසිරිමත් ශක්තිය, ඔබ තුල තියෙන ඒ අසිරිමත් බලය ගැන තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ ඔබටත් මටත් කියලා දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රධාන සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ ඒ සූත්‍ර දේශනාව තුලදී සිද්ධ කරන උතුම් අවධාරණයන් වෙත අවධානය යොමු කිරීමෙන් අපිට පේනවා මේ අපේ විමුක්තිය, අපගේ සැනසීම, අපගේ සතුට, අපගේ සෞභාග්‍ය මේ දේවල් උදා කරගන්න අපිම නේද වීරිය කළ යුතු වන්නේ කියන එක. ඒකට හැකියාව අපට තිබෙනව නේද කියන සහ ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනව නේද කියන එක හරිම ලස්සනට අවබෝධ වෙන සූත්‍රයක් තමයි ප්‍රධාන සූත්‍රය. ඒ සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ප්‍රධාන වීරයන් වඩන, පදන් වීරිය වඩන ක්‍රම හතරක්
පළමු එක සංවරය දෙවැනි එක ප්‍රහීන කිරීම දුරු කිරීම තුන්වැනි එක භාවනාවෙන් වැඩිමෙන් තුන්වැනි එක අනුරක්ෂණ ආරක්ෂා කර ගැනීමෙන් කියන්නේ වීරිය වඩන ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරනවා පළවෙනි කාරණේ කතමංච භික්කවේ සංවර ප්‍රධානං මොකද්ද මහණෙනි මේ සංවර ප්‍රධානය කියන්නේ සංවර පදන් වීරිය කියලා කියන්නේ මොකක්ද ඉද භික්කවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය මහණෙනි මේ සස්නෙහි භික්ෂුවක් නූපං ලාමක අකුසල ධර්ම නොයිපදවීම පිණිස කියන්නේ ඉපදිච්ච නැති ඒවා ඉපදෙන එක වලක්වා ගනු පිණිස ඡන්දය ඇති කර ගන්නවද වෑයම් කරනවද වීරිය ආරම්භ කරනවද සිත ස්ථිර කොට ගන්නවද අන්න එය තමයි සංවර ප්‍රධාන වීරිය කියලා කියන්නේ එතකොට නූපං අකුසල ධර්මයක් ඉපදන එක වලක්වා ගන්න ඕන කියන කැමැත්ත වෑයම උද්‍යෝගය උනන්දුව යම්කිසි කෙනෙකුගේ සිත තුළ සම්තානය තුළ ඇති කරගෙන කටයුතු කරනවද එය තමයි සංවරය මුල් කරගත් මම සංවර වෙනවා සංවර වෙනවා කියන වචනය ආර්ය විනයේ කියන අදහසම නෙමෙයි සමාජයේ තියෙන්නේ දැන් සමාජයේ සංවරයි කියන්නේ හිමින් ඇවිදිනවා නම් කියන සංවරයි හිමින් කතා කරනවා නම් කියනවා එයා හරි සංවරයි කතා කරන විදිය බොහොම වැදගත් විදියට කටයුතු කරනවා නම් කත්චින යාගේ සංවරකමක් තියෙනවා දැන් හාමුදුරු කෙනෙක් නම් කොණ්ඩේ ගාලා රැවුල ගාලා සිවුර පෙරවලා හොඳයි ඒ හාමුදුරුව සංවරව ඉන්න උත්සාහ කරනවා එහෙම කියනවා එතකොට හොඳට විලිවැහෙන විදියට ඇඳුමක් ඇඳලා තියෙනවා නම් එතකොට කියනවා යාගේ ඇඳුම හරි සංවරයි දැන් මේ සම්මුති ලෝකේ සංවරකම කියන්නේ ඒකට හැබැයි ආර්ය විනයේ සංවරකම නම් එක මේ අභ්‍යන්තරික කාරණයක් එක බාහිර කාරණයක්ම නෙමෙයි ඇත්තටම ආර්ය විනයේ සංවරකම ලෙස වැඩිපුරම අවධාරණය කරන්නේ අභ්‍යන්තරිකව සංවර වීම ඒ කියවේ නොයිපදිච්ච තණ්හාව උපදව ගන්නේ නැතුව ඉන්න කවුරු හරි කැමතිනම් වීරිය කරනවා නම් එයා දැඩිව හිත පිහිටුවාගෙන ඉන්නවා නම් ඒක ආර්ය විනයේ සංවරකම ඒ කියන්නේ ඉපදිලා නැති තණ්හාව උපදිනක වලක්ව ගන්න කවුරු හරි අභ්‍යන්තරිකව කරන කැපවීම ආධ්‍යාත්මිකව කරන උත්සාහය වීරියය නොයිපදුණු අකුසල ධර්මය ලෝභය තවම ඔබේ හිතේ අහෙනම් ඒක උපදින්නේ නැති වෙන්න කවුරු හරි එකෙනෙක් වීරිය කරනවා නම් නොයිපදුණු දෙයක් උපදිනක වලක්ව ගන්න කවුරු හරි කෙනෙක් වීරිය කරනවා නම් කැමැති නම් උත්සාහවන්ත නම් අන්න ඒ කෙනා සංවර වෙන්න උත්සාහ කරන කෙනෙක් නොයිපදුණු තරහ දේශේ උපදිනේක වලක්ව ගන්න කවුරු හරි කෙනෙක් වීරිය කරනවා නම් ඒවා උපදවන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා නම් වෑයම් කරනවා නම් හිතේ දැඩි අදිෂ්ඨානයක් තියෙනවා නෑ මං තරහ ගන්නෙ නෑමයි කියලා ඒක ලොකු සංවරකමක් මේක ප්‍රායෝගික ජීවිතයට කොච්චර වටිනවද මොන තරම් උපකාරයක්ද ප්‍රායෝගික ජීවිතේදී මේක දැන් දිනපතා ගෙවල් වල ස්වාමියා එක්ක බිරිඳ එක්ක දරුවෝ එක්ක දෙමව්පියෝ එක්ක රණ්ඩු කරගන්න අය ඉන්නව නම් මේ දේශනාව අහමින් මම ඔබට මේ යෝජනා කරනවා ඔබ උත්සාහ කරන්න කියලා දැන් මේ අද ලංකාවේ ජීවත් වෙන අපිට ලස්සන දවසක් උදා වෙලා
මංගි නතුරු ගිරියට නම් එළිය චුට්ටක් වහිනවා ඒත් ලස්සන දවසක් ඉතින් මේ උදා වෙච්ච ලස්සන දවසේ ඔබ අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මං අද අස්සවලා එක කේන්ති ගන්නෙ නැහැ මම අද මගේ ආයතන ප්‍රධානියා එක මං කේන්ති ගන්නෙ නැහැ මම අද මගේ වැඩ කරන තැන ඉන්න අය එක්ක මම කේන්ති ගන්නෙ නැහැ අද මම අද මගේ ගෙදර අය කා එක්කවත් කේන්ති ගන්නෙ නැහැ මං තරහ ගන්නෙ නැහැ කියලා ඔබ අද ඒ වගේ අකුසල ධර්මයේ උපදවන්නේ නැහැ කියලා කැමැත්තක් ඇති කරගත්තු ඒක සංවර වෙන්න පටන් ගැනීමක් කටින් හෝ ඇඟෙන් නෙමෙයි හිතින් හිතින් ඔබ ආරම්භ කරලා අද මම මෙන්න මේ විදියටයි අද දවස ගෙවන්න කැමති මෙන්න මේ විදියටයි මම අද දවස මම ගෙවන්න උත්සාහ කරන්නේ වීරිය කරන්නේ ඒක ලස්සන වීරියක් ඒක සංවර වෙන්න හිතීම ඒක කොච්චර වටිනවද ඒක කොච්චර උතුම්ද ඒ සංවර වීම සඳහා කවුරු හරි කෙනෙක් වීරිය ආරම්භ කරන එක හරිම වටින දෙයක් ඊළඟට තණ්හාව වගේ දෙයක් ආශාව වගේ දෙයක් වුණත් අපිට එහෙම අදිෂ්ඨාන කරන්න පුළුවන් තමන් අධික ආසා තියෙන කෙනෙක් නම් අධික තණ්හාවල් තියෙන කෙනෙක් නම් තමන්ට පුළුවන් අද මේ දවසේ මම අධික තෘෂ්ණාවෙන් වැඩ කරන්නේ නැතුව ඉන්න ඒ අධික තෘෂ්ණාවල් මට රූප ගැන ශබ්ද ගැන රහ ගැන ස්පර්ශ ගැන හඬවල් ගැන ඇති වෙන එක නවත්ත ගන්න මං අද දවසේ මේ උදා වෙච්ච දවසේ කැල්ගරි වල හෝ ලෝකයේ වෙනත් රටක ජීවත් වෙන කෙනෙකුට දැන් දවස නිමා වෙන වෙලාව अमेरिका एक सज्जन पदे हो एवनी राटक जीवात्न के निकुट इतिंग मम ओबट योजना करनवा ओब अधिष्ठान करान मम मे दंग मगे दवस निमा करान सुदानम मे संध्या या मे मगे पाउले सामाजिक यो हम बेनो मंगे गोल्लो तेक केंति गाने ने तो अदल असन ट बहुम आदरें करुणावें अपि एकत्व वेला डिनर गानवाद मंग इतने रंडु हता गाने ने मंग अद दासे කකාතිකවක්කතරී ගැටෙන්න යන්නේ නැහැ මේ සම්දයායාමේ මගේ හිත රිද්දලා තියනවා වෙන්න පුළුවන් ඒත් මමත් හිත රිද්දන්න යන්නේ නැහැ එහෙම ලස්සන අරමුණක් හදාගන්න ඒක ඉතාම උසස් කැමැත්තක් ඒක ඉතාම උසස් වීරියයක් ඒ මොකද හේතු ඔබ ඒ වීරිය කරන්නේ සංවර වෙන්න නොයිපදුණු එක हाँ ताम इपदिला नै नेक ताम ऐतिवेला नै मैं मोहते इंदला मो बादिस्ता नै कतिकर गानवा मामा अद मेहम वेन्ने नै मामा अद मेहम वेन्ने नै केल इका इताम में वटी न देह इका इताम में उसा सितुइल लक्के ने कुट ऐतिकर गान पुलवाना महावीर या संगवरा पदान या तत्वागत है नांस देशना करो ඉතින් අපේ ලෝතුරු බුදුහාමුදුරුවන්ගේ උදාහර ධර්මයනේ අපිට සැනසෙල්ල දෙන්නේ. ඉතින් ධර්මයට වැන්දටම සැනසෙල්ල හම්බ වෙන්නේ නැහනේ. අනේ හරි හොඳ බණ ටික කියවට වැඩ නැහැ. දැන් අපි මේක අහලා අදම ප්‍රැක්ටිස් කරන්න ඕන. අදම පුහුණුව පටන් ගන්නවා. අදම පුහුණුව පටන් ගන්නවා. අදම මේ පුහුණුව ඔබ කර ගන්න පටන් ගත්තොත් මා ඔබට යෝජනා කරනවා. මා ඔබට සිහිපත් කරනවා. ඔබට ඇත්තටම අද මහ සැනසෙලිදායක සහ වාසනාවන්ත දිනයක් බවට ඒකාන්ත වශයෙන්ම පත් වෙයි කියලා ඒකාන්ත වශයෙන්ම පත් වෙනවා ඒක ගැන කිසිම සැකයක් නැහැ දෙවෙනි කාරණේ ඊළඟට අපිට වීරිය කරන්නට කියනවා ප්‍රහාණය පිණිස පළවෙනි එක නොඉපදීම පිණිස ඒ කියන්නේ නැති ඇති ඉපදিলা නැති ඒවා උපදින එක වලක්ව ගන්න නරකේ ඒකට වීරිය කරන්න කියනවා දෙවනියට අපිට දේශනා කරන තථාගතයන් වහන්සේ ඉත් කතමංච භික්කවේ පහනප්පදානම් ඉද භික්කවේ භික්ඛු uppannānam papakānam akusalānam dhammānam pahānāya candan jahaneti vāyamati viriyam ārabati cittam paggannāti padahati
ඉදං උච්චති භික්කවේ පහන ප්‍රදාන මහණෙනි ප්‍රහාන පදන් වීරිය නම් කුමක්ද මහණෙනි මේ සස්නෙහි ලාමක අකුසල් දහම් දුර්ලනු සඳහා චම්දේ උපදවයි නම් වෑයම් කෙරේ නම් වීරිය ආරම්භ කෙරේ නම් සිත දැඩි කොට ස්ථිර කොට ගනී නම් මේ ප්‍රහාන පදන් වීරියයි කියනු ලැබේ ඒ කියන්නේ මොකද දැන්ට තරහ ගීලා නම් ඉන්නේ උදේ පාන්දරම අද අපේ පුතාලා දුලා ඉස්කෝලේ යනවා ඉතින් අම්මලාට දැන් නැගිටව ගන්න බැරුව මොකද මාස 4කට විතර පස්සේ පුතාලා දුලා ඉස්කෝලේ යන්නේ ඉතින් නැගිටව ගන්න සපත්තු දාවන්න පොත් බෑග් සූදානම් කරවන්න කෑම එක සූදානම් කරලා දෙන්න මේවට දැන් අම්මලාට කේන්ති ගිහිල්ලා නම් දැන් ඉන්නේ තාත්තලට කේන්ති ගිහිල්ලා නම් ඉන්නේ වෙලාවට එන්නේ කායකට කියලා ත්‍රිවිල් එකට කියලා ස්කූල් බස් එකට වෙලාවට යන්න ඕනි පාරට එන්නේ නැහැ කියලා කේන්ති ගිහිල්ලා නම් ඉන්නේ අන්න ඔබට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දැන් ඇති වෙලා තියෙන කේන්තිය දුරු කරගන්න වීරිය කරන්න කියලා දැන්ට ඔබට ඇති වෙලා තියෙනවා නම් ඒ වගේ ඉපදිලා තියෙනවා නම් ලාමක අකුසල ධර්මයක් ඒක ප්‍රහාණ කරන්න වීරිය කරන්න මේ ඇති වෙලා තියෙන එක හරි නරක එකක් නේ මං ඇයි මගේ පුතාට මගේ දෝනිට උදේ පාන්දරම තරහ ගන්නෙ ඇයි මම මගේ බිරිඳට උදේ පාන්දරම කෑ ගහන්නේ එයාගේ දවසම නාස්ති වෙ නේද එයා දවසෙම කලකිරීමෙන් දුකෙන් ඉඳී නේද මෙහෙම හිතන්න පුළුවන් නේ එතකොට උදේ පාන්දර කාටවත් බනින්නේ නැතුව ඉන්න තරහෙන් දත් මිටි කකා කවුරු හරි කෙනෙකුගේ හිත රිද්දන්නේ නැතුව ඉන්න එතකොට ඔබට ලොකු ශක්තියක් ලැබේ ඒක ඇත්තටම ප්‍රහාණයක් කියන්නේ ඔබ මේ වෙලාවේ හිතනවා නම් නෑ මං මට තරහයි මං ඒත් මගේ තරහයි කරගන්නවා මං බනින්නේ නැහැ මං මේ දෙයට ආසා තමයි ඒත් මම මේ ආසාව සපුර ගන්න යන්නේ නැහැ මට මං ඒක පාලනය කරනවා මට පුළුවන් ඒක පාලනය කරන්න ඔබට හිතන්න පුළුවන් ඒ මම මගේ එන හැම ආසාවකටම මම හිත කියන විදිහටම වැඩ කරන්න ඕනිද මාව හසුරුවන්න එන එන ආසාවට ඉඩ දෙන්න ඕනිද අන්න ඒ විදිහට අන්න ඒ විදිහට ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ඔබගේ හිත තුල ඇතිවෙච්ච දේවල් දැන්ට තියෙනවා දැන්ට තණ්හාව ඇති වෙලා දැන්ට තරහ ඇති වෙලා දැනට ආශාවක් කාමයක් ඇති වෙලා හැබැයි ඔබට පුළුවනි නම් නෑ මම මේක සපුරන්න යන්නේ මම මේක දුරු කරනවා නෑ මට ඕනි නෑ කාගේවත් එකක් ගන්න ඕනි නෑ මට හොරකම් කරන්න ඕනි නෑ මං කාගේවත් දෙයක් කඩාවඩා ගන්න ඕනි නෑ මට ආසයි කියලා මං එහෙම හැසිරෙන්නේ නෑ දැන් අද දවසේ රාජකාරියට මම යනවා එතන තියෙන ඒවට මට ආසාවක් තියෙනවා ඒත් මම එක හප් ෂීට් කොලයක්වත් මම ගේන්නේ නෑ මට ඕනි නෑ ඒක කියලා කාට හරි කෙනෙකුට පුළුවන් නම් අතට එහෙම වීරියක් ඇති කරගන්න කැමැත්තක් ඇති කරගන්න සිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මට දැන්ට තියෙන ආසාව මම පාලනය කරනවා මම දුරු කරනවා මම මේකේ වහලෙක් වෙන්නේ නැහැ කියලා කාට හරි පුළුවනි නම් මම මට දැන්ට තියෙන තරහ දැන්ට මට ඇති වෙලා තියෙන තරහ මම දුරු කරගන්නවා මං ඒකේ වහලෙක් වෙන්නේ නැහැ මට තරහ ගිහලා හිටියට මම බනින්නේ නැහැ මං කාටවත් දණ්ඩක් අරන් ගහන්නේ නැහැ මං හිංසාවක් කරන්නේ නැහැ ඒක කොච්චර හොඳ තත්වයකට ඔබ ගමන් කිරීමද එක කොච්චර ඔබ ප්‍රබුද්ධ තත්වයකට ගමන් කිරීමක්ද මොකද ඔබ ප්‍රහාණය කියන පදන් වීරිය වඩමින් ඉන්නවා ප්‍රහාණය මුල් කරගත්තු වීරිය වඩමින් ඉන්නවා මුලින් ඇති වෙන එක වළක්ව ගන්න වීරිය කිරීම තමයි නූපන් අකුසල ධර්මෙ උපදින එක වළක්ව ගන්න වීරිය කරන එකට කියන සංවරය මුල් කරගත්තු වීරිය කියලා දෙවෙනි එක තමයි තියෙන කුසල ධර්මයක් තියෙනවා නම් දැනට තියෙන එකක් තියෙනවා නම් ඒක පාලනය කරන්න ඒක නැති කරන්න වීරිය කරන එකට අන්න ඒකට කියනවා තථාගත දේශනාවේ කොහොමද පහන පදන් වීරිය දුරු කිරීම ඉලක්ක කරගත්තු ප්‍රහීන කිරීම ඉලක්ක කරගත්තු වීරිය දැන් දෙකක් ඉගෙන ගත්තා ඉපදිච්ච නැති නරක එක උපදින එක වළක්ව ගන්න වීරිය කිරීම එක
देवनी एक दैनट इपदिलतियन नरक अयहपात अशोभन सितुविली एवा पुलुवंतरं ओबे मनसिं अयंकरन वीर्य किरीमा उत्साह किरीमा एकट कैमत्ता चंदन जाने कैमत्ता कतिकर गानीमा वीर्यं आरभति वीर्य वीर्यक आरंभ किरीमा उत्साहयक पटंगनीम उत्साहकरण पटंगनीम चित्तं पग्गण्णाति एक चित्त दडिकोट गणन्ने अद होरेक्वेन्ने अद हिंसकेक्वेन्ने अद काटवत हिंसा करन्ने अद कागवद्यक होरकं करन्ने ए अकुसल सिते वहलेक्वेन्ने मम अद काटवत नरक वचन कियला बानिन्ने ए अकुसल सिते मं वहलेक्वेन्ने मम मेक दुरु करनवाद मम मेक अयिं करनवाद अन्न ए विदियट अधिष्ठानयक अति करगन्न पुलुवन्ने ඔබ කොච්චර වාසනාවන්ත දවසක් ගෙවයිද ඔබ කොච්චර තෘප්තිමත් අද දවස නිමා කරයිද එන හොඳට හිතන්න තාම බුද්ධිමත් මේ කාරණා ඔබ තේරුම් ගන්න කියලා මම ඔබට යෝජනා කරනවා මේ ඔබේ සැනසීම පිණිස ඇත්තටම මම ඔබෙන් අහනවා මෙහෙම ඔබ මේ උදෑසන බුදුන් වැඳා බුදුහාමුදුරනේ මට අද සැනසෙල්ල ලබා දෙන්න කියලා ඔබ ඉල්ලීමක් කරා ඇත්තටම බුදුහාමුදුරන්ට ඔබට සැනසෙල්ල ලබා දෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ පාර කියලා දෙන එක. හැන්දෑවේ වැඩ ඇරිලා ගෙදරට යන ආයත අනේ මට අද සැනසෙල්ලේ මගේ දවස නිමා කරන්න ලැබුණොත් කියලා දෙවියන්ගේ පිහිටෙන් එහෙම ලැබුණොත් කියලා හිතන ආයත බුදුහාමුදුරන්ගේ සරණින් එහෙම ලැබුණොත් කියලා හිතන ආයත මම යෝජනා කරනවා මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව බනුගමනය කරන්න පටන් ගන්න සැනසෙල්ල ඔබට ලැබෙවි. එතකොට ඔබ නොඉපදිච්ච තරහක් ක්‍රෝධයක් වෛරයක් ඉරිසියාවක් ඔබ උපදින්න දෙන්නේ නැහැ. දැනට තියෙන ඔබේ හිත තුල ඇති වෙලා තියෙන තරහ ක්‍රෝධය වෛරය ඉරිසියාව ඔබ දැන් ඒක දුරු කරගන්න ඕනි කියන අදිෂ්ඨානය ඇති කරගෙන යනවා. ඇත්තටම ඔබ සැනසෙලිදායක දවසක් ඔබට බුදු සරණින් එතකොට ලැබෙයි. ඔබට ඔබ ආග අධහන ආගමට අනුව දෙවියන්ගේ ආශිර්වාදයෙන් දෙවියෝ අධහන ගොඩක් අය බණහනවා ඔබ අධහන දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබට යහපත් දවසක් නිමා කරන්න හෝ යහපත් දවසක් උදා කරගන්න ලැබෙවි ඔබ ඇත්තටම ඔබගේ ගාව නැති තරහ ඇති කරගන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා නම් තියෙන තරහ නැති කරගන්න ඔබ උත්සාහ කරනවා නම් එතකොට තමයි ඔබට ලස්සන දවසක් උදා වෙන්නේ ලස්සන දවසක් නිමා කරන්න අවශ්‍ය කරන පරිසරය හමු වෙන්නේ. සමහරවිට ඔබ මේ දේ තේරුම් ගන්න කියලා මම යෝජනා කරනවා ඔබට. දෙවෙනි කාරණේ එක. තුන්වෙනි කාරණේ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්කවේ භාවනප්පදානං. මොකද්ද මේ භාවනා පදං වීරිය කියන්නේ? භාවනා පදං වීරිය. ඉද භික්කවේ භික්කු අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජානේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති ඉදං උච්චති භික්කවේ භාවනප්පදානම් හරිම ලස්සන දෙයක් ඒක හරි ලස්සන මඟ පෙන්වීම ගොඩක් අය හිතනවානේ අනේ භාවනා කරන්න අපිට බෑ කියලා බුදුහාමුදුරුවෝ ඔන්න ඔබට ඊටාම සරල ඊටාම ලස්සන ක්‍රමයක් යෝජනා කරනවා මේ මොහොතෙම භාවනානුයෝගී වෙන්න මොකක්ද මේ භාවනාව දැනට ඉපදිලා නැති කුසල සිතුවිලි උපදව ගන්න අද දවසේ වීර්ය කර කර ඉන්න ඒ කියුවේ මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව අලෝභය ආද්වේෂය අමෝහය මේවා දවසේ ඔබට හමු වෙන අරමුණු ගැන උපදව ගන්න අද දවසේ වීර්ය කරන්න. එතකොට ඔබ භාවනා කර කර තමයි ඉන්නේ. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. දැන්ට ඉපදිලා නැති හොඳ කුසල සිතුවිලි උපදව ගන්න ඔබ කැමති වෙන්න ඔබ වීර්ය කරන්න ඔබ ඒකට උද්‍යෝගයක් උනන්දුවක් ඇති කර ගන්න ඒක තමයි තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. බලන්න කොච්චර කොච්චර ලස්සන දෙයක් දෙක කිය. දැන් භාවනා කරන්න වෙලාවක් නැහැ.
එක තැනකට වෙලා ඉතින් ඕවා කොහොම කරන්නද නැහැ මේක දැන් ඔෆිස් යන ඇයට එතනදි කරන්න පුළුවන් ඒකුවේ තම අද දවසේ හොඳ සිතුවිල්ලක් ඇති වෙලා නැත්නම් දැන් මේ බණ අහලා ඔබට පුළුවන් ඇති කරගන්න මම ලෝකයට එක්ක සතුටින් වැඩ කරනවා ඉරිසියා කරන්නේ නැතුව අද වැඩ කරනවා මම අද මෛත්‍රියෙන් වැඩ කරනවා මං අද කරුණාවන්ත වෙනවා මගේ සිතේ කරුණාවද මං ඇති කරගන්නවා මම කෙනෙක්ගේ දුර්වලකම් එක රණ්ඩු කරන්න යන්නේ නැහැ මං එයාට අනුකම්ප කරනවා මං එයාට කරුණාවන්ත වෙනවා එකුවේ දැනට ඉපදිලා නැති හොඳ සිතුවිලි උපදව ගන්න වීරිය කිරීමට තමයි භාවනා කිරීම කියන්නේ භාවනා පදන් වීරිය කියලා කිව්වේ ඒකට බලන්න කොච්චර ලස්සන දෙයක්ද නේ බලන්න බුදුහාමුදුරුව අපිට බලාපොරොත්තු නැති කරන්නේ නැහැ කියන එක තේරෙනව නේද ඒකේ කාගේවත් බලාපොරොත්තු නැති කරලා නැහැ හැම තිස්සෙම අපිට බොහොම පොසිටිව් හිතන්න නේද මේ කියලා දීලා තියෙන්නේ මේක දැක්ක ගමන් මට ආවේ කොච්චර ෂොක්ද හැම එක්කෙනාටම පුළුවන් නේද මේක කරන්න භාවනා කරන්න හැමෝටම පුළුවන් නේද ඒකයි අද දවසේ හැමෝටම කරුණාවන්තව ඉන්න වීරියක් ඇති කරගත්තොත් කැමැත්තක් ඇති කරගත්තොත් ඒ භාවනාවේ කුසලයක් ඒක හොඳට තේරුම් ගන්න ඒක භාවනාවේ කුසලයක් භාවනාවේ කුසලයක් ඇති කරගන්න ඔබ උත්සාහ කරන්න ඔබට ඒක කරන්න පුළුවන් භවනාමය කුසලයක් ඇති කර ගැනීම ඔබ අවසන අය ඉන්න පුළුවන් ඔබගේ ගාව ඒත් මම ඔබට යෝජනා කරනවා ඔබ අවසන අයගේ ගාව ඔබ ඇවිස්සෙන්නේ නැතුව යාට කරුණාවන්ත වුණොත් ඔබ අවසන අය ගාව ඔබ ඇවිස්සෙන්නේ නැතුව ඔබ කරුණාවන්ත වුණොත් ඔබට කොච්චර නම් වාසනාවන්ත ලෙස සතුටින් ඉන්න පුළුවන් වේද ඇයි ඔබ භාවනාවක් වඩනවා එතකොට භාවනාවේ කුසලයක් ඔබ දිනු කරනවා එතකොට ඒ කියන්නේ ඔබට පුළුවන් භාවනා කරන්න අද දවසේ කොතනදීද වැඩ කරන තැනදී ගෙදරදී ඔබට පුළුවන් භාවනාවෙන් යුක්තව ජීවත් වෙන්න කොතනදීද බස් එකේදී කෝච්චියේදී ඒ හැම තැනම ඔබ අවසන අය ඉන්නවා තරහෙන් අවසන අය ඉන්නවා ඒ අය එක්ක ඔබට පුළුවන් ඇවිස්සෙන්නේ නැතු වෙන්න. ඒක ගැඹුරු භවනාමය සිතක්. ඒක පදං වීරිය වැඩිමක්. ඒක හරිම උදාර තත්වයකට ඔබ ගමන් කිරීමක්. ඔබ හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ වැඩිම කරන්න ඕනේ නොයිපුදුණු හොඳ එක උපදව ගන්න එක. ඉතින් තව ගැඹුරට ගියාම කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මේ විදියට තව තියෙනවා සතර සතිපට්ඨානය තුළ භාවනාව වඩන විදිය ගැන තාම අපූරු විග්‍රහයන් විවරණයන් තියෙනවා ඒක හොඳ භාවනා උපදේශ දෙන ගුරුවරයෙකුගෙන් ඔබට අහලා ඉගෙන ගන්නට පුළුවන් දැන් කැල්ගරි නගරයේ තිබෙන අපේ කැල්ගරි ශ්‍රී ලංකා බෞද්ධ විහාරයෙහි භාවනා මධ්‍යස්ථානයේ වැඩ ඉන්න අපේ චන්දානන්ද සායනාංශේ මත්තුමගල චන්දානන්ද හාමුදුරු උන්වහන්සේ අපේ මේ කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේත් භාවනාව ගැන ගොඩක් උනන්දු වෙන හාමුදුරු කෙනෙක් කියන එක මම පුද්ගලිකව දන්නවා. ඉතින් උන්වහන්සේගෙන් අහන්න පුළුවන් කොහොමද හාමුදුරනේ කායානුපස්සනාව වඩන්නේ? වේදනානුපස්සනාව වඩන්නේ? චිත්තානුපස්සනාව මං කොහොමද වඩන්නේ? මං කොහොමද ධම්මානුපස්සනාව වඩන්නේ? කියලා අපේ කැල්ගරි පන්සලේ දායක පිරිසට අපේ චන්දානන්ද සායනහන්සකින් ඉගෙන ගන්න පුළුවන් අහලා. හැබැයි සරලම තැනට ගෙනාවම ඒක. සරලම තැනට ගෙනාවම ඔබට භාවනාමය වීරියක් දැරීමක් තමයි මේ මොහොත තුල ඔබට හමු වෙන රූපය නිසා ආසාවක් හෝ තරහක් ඇති කරගන්නේ නැතුව ඉන්න උත්සාහ කරන එක. ආසාවක් හෝ තරහක් ඇති කරගන්නේ නැතුව ඔබට පුළුවන්කම තියෙනවා නම් ඔබ උත්සාහයක් දරනවා නම් කරුණාවෙන් වැඩ කරන්න ඒ රූපය එක්ක ශබ්දය එක්ක ඔබ මෛත්‍රියෙන් වැඩ කරන්න ඒ රූපය එක්ක ශබ්දය එක්ක ඔබ ඊර්ෂ්‍යා නොකර මුදිතාවෙන් වැඩ කරන්න ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එක්ක ඔබට තියෙනවා නම් කැමැත්තක් වීරයක් මේ මොහොතේ මේ තව පැයකිනුත් නෙවෙයි මේ මොහොතේ එතන තියෙන භාවනාවේ වීරියක්
භාවනාමය වීරියක් තියෙනවා. මොකද භාගතුන් වහන්සේ වදාලේ ඔබ නූපන් කුසල ධර්මයක් උපදව ගන්න ඔබ 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 දරන වෑයම ඔබ දරන උත්සාහය ඇත්ත වශයෙන්ම ඔබට විශාල යහපතක් සිතක් ශාන්තියක් ඔබට උදා කරනවා කියලා තමයි අපේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. අන්තිම කාරණේ අන්තිම වීර්යය කතමංච බික්කවේ අනුරක්කනප්පදානං ඉද බික්කවේ බික්කු උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝ සාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්යා චන්දං ජානේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති ඉදං උච්චති බික්කවේ අනුරක්කනප්පදානං. මහණෙනි අනුරක්ෂණා ප්‍රදං පදං වීරිය නම් කවරේද? මහණෙනි මේ සස්නෙහි මහන උපං කුසල් දහම්නි ස්ථිතිය සඳහා විනාශයක් නොවීම සඳහා එය බහුලවීම සඳහා විපුලවීම සඳහා භාවනාවෙන් පරිපූර්ණ වනු බව පිණිස කැමැත්තක් ඇති කරගන්නවද, වෑයමක් ඇති කරගන්නවද, වීරියක් ඇති කරගන්නවද, සිත දැඩි කොට ගන්නවද? එය තමයි අනුරක්ෂණා පදං වීරිය කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි, අමාරුවෙන් හම්බ කරගත්තු දෙයක්, දැන් ඔබ අමාරුවෙන්නේ සල්ලි හම්බ කරගන්නේ, අමාරුවෙන් සල්ලි හම්බ කරගත්තු කෙනෙක් ඒ හම්බ කරගත්තු සල්ලි ටික නාස්ති වෙන්නේ නැතුව පරිස්සම් කරගන්න වීරියක් ගන්නවා වගේ, ලොකු උත්සාහයක් ගන්නවා වගේ. එහෙම මේ උත්සාහයක් ගන්න කෙනෙක් නම් ඔබ ඒ විදියටම උත්සාහ කරන්න කියන මොකටද? ඇති කරගත්තු තරහ විනාශ වෙන්නේ, ඒ කියන්නේ ඇති කරගත්තු මෛත්‍රිය විනාශ වෙන්නේ නැතුව පවත්ව ගන්න, ඇති කරගත්තු කරුණාව විනාශ වෙන්නේ නැතුව පවත්ව ගන්න, උපදවගත්තු අලෝභ සිත, අද්වේෂ සිත, අමෝහ සිත විනාශ නොවී පවත්ව ගන්න. කවුරු හරි එක්කෙනෙක් උත්සාහ කරනවා නම්, වීරියවන්ත වෙනවා නම්, එයාට කැමැත්තක් තියෙනවා නම්, අනේ මම බොහෝම අමාරුවෙන් මේ කුසල සිත ඇති කරගත්තේ, මේක නාස්ති වෙන්න දෙන්න බෑ, මං ආයෙත් පැරණි තැනට නම් වැටෙන්නේ නෑ, අන්න ඒ විදියට කවුරු හරි කෙනෙක් වීරිය ඇති කරගන්නවා නම්, කැමැත්ත ඇති කරගන්නවා නම්, උද්‍යෝගය ඇති කරගන්නවා නම්, අන්න ඒකට කියනවා අනුරක්කනප්පදාන කියලා. එකවේ ඇති කරගත්තු ටික නැතිවෙන එක වළක්ව ගන්න, ඇති කරගත්තු ටික නැතිවෙන එක වළක්ව ගන්න දරණ වීරිය, ආරක්ෂා කරගන්න. කොච්චර උතුම්ද භාග්‍යවතුන් වහන්සේගේ මේ ලස්සන පැහැදිලි කිරීම. පළමුවෙන්ම දේශනා කළේ නරකේව ඇතිවෙන එක වළක්ව ගන්න සංවර වෙන වීරිය කරා. දෙවැනි එක අපට තථාගතයන් වහන්සේ වදාළ වීරිය කරන්න කියලා, ඇති වෙලා තියෙන නරක සිතුවිලි අද මේ මොහොතේ දුරු කරගන්න. ඊළඟට අපිට භාවනාමය වීරියක් ගන්න කිව්වා, ඉපදිලා නැති හොඳ කුසල ධර්මයන් උපදව ගන්න. ඊළඟට අපිට වීරිය කරන්නට කියලා දේශනා කරන අන්තිම වශයෙන් දැනට උපදවගත්තු කුසල ධර්මයන් ටික හොඳට ආරක්ෂා කරගන්න. හරිම ලස්සනයි නේද කියලා මං ඔබට යෝජනා කරනවා හිතන්න කියලා. මොන තරම් අපූරු මඟ පෙන්වීමක්ද මේ මොහොතේම සැනසෙල්ල උදා වෙනවා නේද? මේ මොහොතේම අපට ඒ උතුම් විමුක්ති රසය අත්විඳින්න පුළුවන් නේද මේ මාර්ගය අපි අනුගමනය කළොතින්? ඒ නිසා මා ඔබට යෝජනා කරනවා, ඔබට ද්වේෂය ඇති වෙන වෙලාවේ මේක දකින්න එක කොච්චර නිසරුද කියලා, කොච්චර නිසරුද කියලා දකින්න. ඒ ද්වේෂය නිසා සිද්ධ වෙච්ච හානි බලන්න කල්පනා කරලා, තමන්ට වෙච්ච, අනුන්ට වෙච්ච, මෙලොවට කරගත්තු විපත්ති ටික, පරලොවට කරගත්තු විපත්ති ටික, අනුන්ගේ දෙයට ආස වෙච්ච හින්දා මෙලොවට කරගත්තු විපත්ති, පරලොවට කරගත්තු විපත්ති හිතන්න. ඒව හිතනකොට තියෙන ලෝභය නැති කරගන්න හයිය එයි, නැති ලෝභයක් ඇති වෙන එක වළක්ව ගන්න හයිය එයි.
ඉපදිලා නැති අලෝභය උපදව ගන්න ඕනි නේද කියන හයිය එයි ඒ ඒ ඒ ඒ වයින් වින්ද දේවල් තේරුම් ගන්නකොට ඒ වගේම දැනට ඇති වෙලා තියෙනවා නම් අලෝභ සිතක් ඒක තව තවත් තහවුරු කරගන්නම ඔබට ශක්තිය ලැබෙයි ඉතින් මේ ලස්සන උදෑසන විනාඩි 45ක් විතර මම හිතන්නේ ඔබ මේ දේශනාවට ඇහුම්කම් දුන්නා මම තව වැඩසටහනකට කොළඹ ඉන්න ඕනි නමේට බෞද්ධ ආරූප වාහිනී නාලිකාවේ ඒ නිසා මම මීට එහා මේ දේශනාව දීර්ඝව සිත කරන්ට බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒත් මම ඔබට ඒ සූත්‍රය සම්පූර්ණයෙන්ම කියලා දුන්නා ඔබ ඊටාම හොඳින් ඒ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරා මම දන්නවා ගොඩක් අය වැඩට යන ගමන් බස් එකේ ඉඳන් මේ දේශනාව අහන්නේ නේ සමහර කෙනෙක් කොච්චි ඉඳන් මේ දේශනාව අහන්නේ යන ගමන් එක්ක ගෙදර ඉන්න ගමන් ලංකාවේ අයට මම දන්නවා ගොඩක් ඩේටා මිලයි ඒවා අමාරුයි මේ වෙලාවට ගොඩක් වියදන් යනවා ඒත් ඔබ බොහොම කැපවීමෙන් ඔබේ ධනය කැප කරලා ඔබේ වෙලාව කැප කරලා ඔබගේ කාලය කැප කරලා මේ උදෑසන මිනිත්තු 45ක් විතර ඔබ මේ මේ බණ ඇහුවා කැනඩාවේ කැල්ගරි නගරේ ජීවත් වෙන අපේ මහි මහත්මයා දිනිතිනෝනා මහත්මිය ඒ විහාරස්ථානයේ හදන්ට මුල් වෙච්ච අපේ පන්සලටත් බොහෝම උපකාරවත් වෙන සත්පුරුෂයෙක් අපේ ලාල් මහත්මයා එතුමා තමයි අපේ පොඩි හමුදුරලට පරිගණක ටික එවලා පරිගණක ඉගෙන ගන්න අවශ්‍ය කරන පදනම හදලා දුන්නේ මට කැල්ගරි නගරයේදී හමු වෙච්ච බොහෝම සත්පුරුෂ මහත්මෙක් එතුමා නිසා පොඩි හමුදුරලා දැන් පරිගණකය පිළිබඳව අධ්‍යාපනයක් ලැබමින් ඉන්නවා එතුමේ කටයුතු කරා ඉතින් ඒ අපේ දායක පිරිස කැල්ගරි නගරේ ජීවත් වෙන අපේ මත්තුමගල චන්දානන්ද සායනහන්සේගේ මඟ පෙන්වීම ඇතුව මේ උතුම් පින්කම් සිද්ධ කරගෙන යනවා මේ වෛරසය නිසාවෙන් බොහෝ පීඩා විඳිනවා ගෙවල් වලට වෙලා බොහෝ දිනක් ජීවත් වෙන්නේ වැඩට යන්නේ බොහොම බයෙන් සැකෙන් ඉතින් ඒ වෙලාවේ හිත